අද වීඩියෝගෙන් කතා කරන්න හදන්නේ ජීවිතේ එකම එක දවසක් හරි ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක් ගැන. එකම එක දවසක් නෙමෙයි, මේක සෑහෙන වතාවක් ජීවිතය ඇතුලේ ඔයගොල්ලන්ට ඕන වෙනවා. ඉතින් මගේ channel එකේ වැඩි හරියක් ඉන්නේ විශ්වවිද්‍යාලවල ළමයි. එහෙම නැත්නම් පළවෙනි දෙවෙනි job එක කරන ළමයි, ඉගෙන ගන්න ළමයි වගේ තරුණ audience එකක් නේ. ඉතින් ඔයාලා හැමෝම job එකකට apply කරනවා නම් job එකකට apply කරද්දී ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඕන වෙන දේ තමයි CV එකක්. ඉතින් මේක නිකම්ම නිකන් CV එකක් බයෝඩේටා එකක් නෙමෙයි. CV එකක් වුණාම ඔයා අලුතෙන් ජොබ් එකකට යනවා නම්, එහෙම නැත්නම් අලුතෙන් ප්‍රොමෝට් වෙන්න වෙන ජොබ් එකකට යනවා නම්, පළවෙනි ජොබ් එක කරලා එක්ස්පීරියන්ස් එක තවත් එකකට යනවා නම්, එහෙම නැත්නම් ඉන්ටර්න්ෂිප් එකකට කැම්පස් එක ඇතුළේ ඉන්න ගමන් ඇප්ලයි කරනවා නම්, ඔයා දෙන CV එක සුපිරි ක්වොලිටි CV එකක් වෙන්න ඕනේ. කෙනෙක්ට ඒක දැකපු ගමන් ඔයාව මෙන්න මෙයාව නම් අපි කොහොම හරි මේකට ගන්න ඕන කියලා හිතන තරමේ CV එකක් වෙන්න ඕනි. මොකද අපි CV එක දෙන්නේ අපිව දන්න කෙනෙක්ට නෙමෙයි, කාට හරි අපේ CV එක බලලා අපි ගැන හිතාගන්නේ. අපි ඔයාලා දන්නෙත් නැහැ, දැකලත් නැහැ. ඉතින් ඒකින්ද ක්වොලිටි CV එකක් හදාගන්න එක අනිවාර්යයි. ඔයාලා ජොබ් එකකට, ඉන්ටර්න්ෂිප් එකකට, ප්‍රොමෝෂන් එකකට ඇප්ලයි කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ කොහොමද මේ වගේ ක්වොලිටි සුපිරි CV එකක් නොමිලේම හදාගන්නේ කියලා. ඉතින් ඒක හදාගන්න කලින් චූටි මැසේජ් එකක් තියෙනවා, ඒක බලලෙමු. ඒකට අදාළ සම්පූර්ණ විස්තරය මගේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සිංහලෙන්ම තියෙනවා. ඉතින් අපි යන් ඒ මැසේජ් එක බලලා එන්න. ඉතින් එක්සැම්ල මැසේජ් එකෙන් පස්සේ මට කියන්න තියෙන්නේ ක්වොලිටි සුපිරි CV එකක් හදාගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. එතෙන්දී ඔයාගේ විස්තර දාන්නේ කොහොමද, මේකේ ඔයා ගැන වැඩිපුර විස්තරයක් කොහොමද ෂෝට් ඇන්ඩ් ස්වීට් කියන්නේ, ඊට පස්සේ මේකේ අපි කලර්ස් යූස් කරන්න ඕනේ කොහොමද, පාට පාට වයිවාරණ ගොඩක් දානවද, එහෙම නැත්නම් එක කලර් තීම් එකක් තියාගෙන ස්ටෑන්ඩඩ් විදියට හදනවද, ෆොටෝ එකක් දානවා නම් මොන වගේ ෆොටෝද දාන්න ඕනේ, ඊට පස්සේ මේකට ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් එක්ස්පීරියන්ස් දානවා නම් ඒව දාන්න ඕනේ, පිළිවෙලක් තියෙනවා. ඉතින් මේ හැමදේම ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද කොහොමද CV එකක් හදාගන්නේ, ඒකට ඔයාගේ ඩේටා ටික දාන්නේ කොහොමද, ඒකේ කලර් තීම් එක තියාගන්නේ කොහොමද, ඒ වගේම ඔයා මොන වගේ ෆොටෝ එකක්ද දාන්න ඕනේ, සහ මේක නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වගේ CV එකක් ඔයා නොමිලේම හදලා ක්වොලිටි විදිහට නොමිලේම ඩවුන්ලෝඩ් කරගත්තාම ඔයා යන ඕනම දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා කැම්පස් එකේ ඉන්ටර්න්ෂිප් එකකට ඇප්ලයි කරනවා නම් ඔන්න ඉන්ටර්න්ෂිප් එකට දැනට ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන්ස් ටික දාලා ඔයාට මේක ප්‍රින්ට් අවුට් එකක් කරන් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඉන්ටර්න්ෂිප් එක ඉවර කළා, කැම්පස් එකෙන් ග්‍රැජුවේට් වුණාට පස්සේ ඔයා ඉන්ටර්න්ෂිප් එකේ පොඩි එක්ස්පීරියන්ස් එකකුත් ඔයාට තියෙනවා නේ, ඉන්ටර්න්ෂිප් එකත් මේකට ඉන්ක්ලූඩ් කළා, ඒ CV එකම ආයෙ අප්ඩේට් කළා, ආයි PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අප්ඩේට් කර කර PDF එකක් විදිහට සේව් කරලා තියාගන්න පුළුවන්. එකම විදිහ ආගේ ඩේටා නැවත නැවත ඉන්පුට් කරන්න පුළුවන්. කිසිම කෙනෙක්ට සල්ලි ගෙවන්න නැතුව ඔයාටම නොමිලේ හදාගන්න පුළුවන් CV එක හදන ක්‍රමයක් තමයි මේ කියලා දෙන්නේ. ඒ වගේම මේක හදන්න ඔයාට කිසිම ඩිසයිනින් දැනුමක් ඕන වෙන්නේ නැහැ, කිසිම සොෆ්ට්වෙයර් එකක් ඕන වෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් විතරක් තියෙනවා නම් හොඳටම ඇති. ඉතින් අපි යමු කොහොමද මේ වැඩේ කරන්න කියලා බලන්න ස්ක්‍රීන් රෙකෝඩ් එකට. හරි, ඉතින් මම දැන් අවිල් ඉන්නේ අපේ CV එක හදන්න. ඉතින් මම ඒකට මුලින්ම කළේ Google එකේ සර්ච් කළා CV template කියලා. ඉතින් ඕගලන්ට ඉස්සෙල්ලාම මම මේ පොඩි ටිප් එකක් දෙන්නේ. මෙහෙම අපි Google එකේ සර්ච් කළාට පස්සේ අපිට උඩින්ම පෙන්වන සර්ච් රිසල්ට් එක කියන්නේ හොඳම එක නෙමෙයි. මොකද හොඳට බලන්න මෙන්න මෙතන ස්පොන්සර්ඩ් කියලා තියෙනවා නේද? ස්පොන්සර්ඩ් කියලා තියෙනවා, ඊළඟකෙත් ස්පොන්සර්ඩ් කියලා, ස්පොන්සර්ඩ් ස්පොන්සර්ඩ් කියලා. පළවෙනි හතරම ස්පොන්සර්ඩ් කියලා තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම මේගොල්ලෝ සල්ලි ගෙවලා මේ සර්ච් රිසල්ට් එකේ උඩට එන්න මේගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් එතකොට මේගොල්ලෝ සල්ලි වියදම් කරලා අපිට මේක පෙන්නනවා කියලා කියන්නේ මේ ජොබ් සීකර්, CV විනර් වගේ වෙබ්සයිට්ස් වලින් මේගොල්ලෝ සල්ලි ගෙවලා අපිට මේක පෙන්නනවා නම් අනිවාර්යෙන්ම අපි මේ CV එක හදන්නත් මේ සයිට් එක ඇතුළට ගියාම ගොඩක් දුරට මේවා සල්ලි ගෙවන්නද වෙනවා. එහෙම නැත්නම් අඩුතරමේ අපිට ඇඩ්වර්ටයිස්මන්ට් දාලා හරි මේගොල්ලෝ කරදර කරනවා. ගොඩාක් දුරට මේ හතරෙන් වගේ අපි CV එක හදලා ඩවුන්ලෝඩ් කරද්දී ඒගොල්ලෝ යම්කිසි ගාණක් අපෙන් ඉල්ලනවා. ඉතින් එතකොට ඕනම දෙයක් හොයන්න ගියාම මේ ස්පොන්සර්ඩ් ඒවා මගහැරලා යන තරමට අපිට හම්බෙන්නේ ඇත්තම සර්ච් රිසල්ට්. ඉතින් ඔන්න පළවෙනි ස්පොන්සර්ඩ් හතරක් මගහැරියාම අපිට උඩටම අවිල්ලා තියෙන එක තමයි හරියට සර්ච් එන්ජින් එකේ උඩට එනවා නම් උඩට එන්න ඕනේ ස්පොන්සර්ඩ් ඒවා නැතුව මේ කැන්වා එක. ඉතින් කැන්වා කියලා කියන්නේ මේ වගේ CV සහ graphic designing වැඩ ගොඩාක් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්.
හැබැයි කැන්වා එකෙත් ඔයාට ලොකු ප්‍රෝජනයක් ගන්න සබස්ක්‍රිප්ෂන් එකක් තියෙන්න ඕනේ. ඒකටත් සල්ලි ගෙවලා තියෙන්න ඕනේ. හැබැයි කැන්වා එකේ CV විතරක් නෙමෙයි ඕන් තරම් ග්‍රැෆික් ඩිසයිනින් වලට බහුතරයක් කරන්න පුළුවන් එකක්. හොඳ ටෙම්ප්ලේට් උත් තියෙන සයිට් එකක් කැන්වා කියලා කියන්නේ. ඉතින් මේකේ සමහර වෙලාවට අපිට සල්ලි ගෙවන්න වෙනවා සමහර ප්‍රීමියම් ටෙම්ප්ලේට් ගන්න. ඉතින් මම ඒක හින්දා මේකත් ක්ලෝස් කරලා යනවා. මම සාමාන්‍යයෙන් CV එකක් ඕනේ වුණාම හදන cvtemplate.com කියන සයිට් එකට. ඉතින් මේක මට හම්බ වෙච්ච සුපිරිම සයිට් එකක් CV හදන්න. කිසිම මුදලක් වියදම් කරන්න නැතුව quality CV එකක් හදලා download කරගන්න පුළුවන් සයිට් එකක්. කිසිම මුදලක් ගෙවන්න නැහැ. ඉතින් ඔන්න මේකට ගියාට පස්සේ ආ මේක account එකක් හදාගෙන තියෙන්න ඕනේ. ඉතින් ඒකෙදි login කියන එක click කරන්න. login කියන එක click කරාට පස්සේ මාව නම් කෙලින්ම log වෙනවා. මොකද මම මේකේ account එකක් මට තියෙන හින්දා. ඉතින් මම ඕගලන්ට process එක පෙන්නන්නම්. login කියන click කරාට පස්සේ ඔයාට එන්නේ welcome කියලා. දැන් මට මෙහෙම log වෙන්න username password දාලා එනවා. හැබැයි මෙහෙම එකක් ඔයාට ආවේ නැත්නම් I don't have an account කියන එක දීලා ඔයාගේ නම email එකයි password එකයි දීලා terms and condition agree වෙලා register කියන click කළා. ඔයාට සමහර විට email එක confirm කරන වගේ දේවල් වෙයි. ඉතින් ඒ දේවල් ටික කළා ඔයාට log වෙන්න. ඉතින් මං වගේ username සහ password වලින් ඔන්න log වෙනවා. ඉතින් log වුණාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් මම මේ වෙද්දිත් මේකෙන් CV ගොඩක් හදලා තියෙනවා. මගේ ඒවා හදලා තියෙනවා. තවත් අයටත් හදලා දීලා තියෙනවා යාළුවන්ට එහෙම. ඉතින් මම මෙතනින් මගේ හදපු CV එකට යන්නම්. ඔන්න මේකේ බලන්න මේකේ මේ සාමාන්‍ය CV එක මේක ඕපන් කරගෙන අපි අලුත් එකක් හදමු. ඉතින් ඕකේ මම දාලා තියෙන්නේ CV එක තියෙන්න ඕනි කාරණා ටික. ඔයාගේ නම, ඔයා මොකද්ද කරන්න හදන්නේ කියන මේ පොඩි විස්තරයක්. ඒ කියන්නේ ඔයාගේ ජොබ් එක, ඔයා මොකද්ද ඇප්ලයි කරන ජොබ් එක. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ග්‍රැෆික් ඩිසයිනර් කෙනා. මෙතන ග්‍රැෆික් ඩිසයිනර්, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් වගේ එකක්. ඉතින් මම මෙතන සෝෂල් මීඩියා පර්සනලිටි කියලා දාලා තියෙනවා. මේ මගේ මම කරේ YouTube වැඩකට හදපු එකක්. ඉතින් ඊට පස්සේ මගේ ප්‍රොෆයිල් එක විදිහට පොඩි විස්තරයක් ඔයාලට දෙන්න පුළුවන්. ඔයා මොකද්ද කරන්නේ කියලා. ඉතින් මම මෙතන දාලා තියෙනවා ශ්‍රී ලංකන් YouTuber කෙනෙක්, education and technology category එකේ ඉන්නේ. 102කට වඩා subscribers ලා ඉන්නවා. මේ ගොඩක් කලින් හදපු එකක්. දැන් මේවා වෙනස්. Successfully verified වෙලා ඉන්නේ, interested වෙලා ඉන්නේ, education and technology related program host කරන්න තමයි මම කැමති කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මගේ work experience මොනවා හරි තියෙනවා නම් ඒවා, education එකට මගේ තියෙන කාරණා, ඊට පස්සේ volunteer work මොනවා හරි තියෙනවා නම් ඒ අදාළ ඒවා හැම එකම දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ personal information විදිහට ඔයාගේ personal information සහ reference කවුරු හරි දානවා නම් reference විදිහට සමාජයේ කවුරු හරි ඔයා දන්න කියන වැඩිහිටියෝ හොඳ පොසිෂන් එකක් තියෙනවා. කැම්පස් එකකින් එළියට ආව නම් කැම්පස් එක ඇතුළේ ඉන්න ලෙක්චරර් කෙනෙක් හෝ දෙන්නෙක්ගේ ඩීටේල්ස් මෙතනට දාන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි CV එකක බේසික් එක හැදලා දෙන්නේ. ඉතින් මම හදන විදිහ පෙන්නන්නම්. අපි මේක බලාගෙන අලුත් එකක් හදමු. රයිට්. දැන් මම ඩීටේල්ස් ඔක්කොම මතක නැති හින්දා ඔන්න මම මෙතනින් ගියා ෆ්‍රී CV බිල්ඩර් කියන එකට. ඉතින් ෆ්‍රී CV බිල්ඩර් කියන එකට ගියාට පස්සේ මෙතන ටෙම්ප්ලේට් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ආට බලා ගන්න පුළුවන්. හැබැයි මේකෙන් මේකෙත් සමහර ඒවා ප්‍රීමියම් ටෙම්ප්ලේට්. මේ ටෙම්ප්ලේට් එකට ඔයා සල්ලි ගෙවන්න ඕනේ මේකක් ඕන නම් මේවට. හැබැයි මේගොල්ලන්ගේ ෆ්‍රී ටෙම්ප්ලේට් උත් තියෙනවා. මේක මේක මෙන්න මේ ටික ඔක්කොම ෆ්‍රී. මේවට ඔයාට කිසිම මුදලක් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් මම මෙතනින් මේ ටෙම්ප්ලේට් එක තමයි මම සාමාන්‍යයෙන් මේ තියෙන සෙට් එකෙන් ෆේවරිට් එක. මේ කලර් තීම් එකත් ගෝල්ඩ් කලර් එකත් එක්ක යන එක මැච් වෙනවා. ඔයාට වෙනස් කරලා ගන්න පුළුවන් ඕන නම් මේ රතු පාට, තැඹිලි පාට, නිල් පාට වගේ ඕනෑ දා තමයි මම මේ කලර් එකට කැමති. ඉතින් මම මේක සිලෙක්ට් කියලා යනවා. ඉතින් ඔන්න සිලෙක්ට් කියලා ගියාට පස්සේ මගෙන් අහනවා ඔයාගේ CV ටයිප් එක මොකක්ද කියලා. ඒ කියන්නේ මෙතෙන්දී ස්ටෑන්ඩඩ් CV එකක් ඔයාට හදාගන්න පුළුවන් සාමාන්‍ය නෝමල් පොඩි වැඩකට නම්. එහෙම නැත්නම් ස්කිල් බේස් එකක්ද ඔයාට ටිකක් ස්කිල්ස් ටිකක් තියෙනවා කියලා හිතන්නක මොනවා හරි. උදාහරණයක් විදිහට ග්‍රැෆික් ඩිසයින් එක කෙනෙක්. ඔයාට ෆොටෝෂොප් පුළුවන්. ඊට පස්සේ ඉලස්ට්‍රේටර් පුළුවන්. ඊට පස්සේ ප්‍රීමියර් ප්‍රෝ වල වීඩියෝ එඩිටින් පුළුවන්. එහෙනම් ඒ ස්කිල් ටික ඔයා මෙතන මෙන්ෂන් කරන්න එපා. අන්න ඒකට මේ වගේයක් පාවිච්චි කරතයි. ඊට පස්සේ performance based CV එකක් නම් හිතන්න ඔයා මීට කලින් ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ වගේ first job එකනේ මේවා මීට කලින් software engineer විදිහට company දෙක තුනක වැඩ කරලා තියෙනවා. නැත්නම් graphic designing ඔයා වැඩ කීපයක් කරලා දැන් ඔන්න ඔයා apply කරනවා නම් මේ වගේයක් ඔයාට ගැලපෙනවා. ඊට පස්සේ personal based CV එකක් කියලා කියන්නේ ඔයාගේ interest හරි මොනවා හරි අන්නේ දේවල් දාලා හදනවා නම්. ඉතින් මෙතනින් basic CV එකක් හදද්දි basic CV එක හරි කරදරයි. basic CV එකේ තියෙන options අපිට මදි.
ඉතින් මෙතනදි මම සාමාන්‍ය යන්නේ ස්කිල් බේස් CV එකක් කියන එකට. මම සාමාන්‍ය මෙතනින් තෝරගන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඕගොල්ලන්ට වර්ක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් පර්ෆෝමන්ස් බේස් CV එකට ඇත. එහෙම නැත්නම් ඔයා ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් නම් අලුතෙන්ම ජොබ් එකකට හෝ ෆස්ට් ජොබ් එකකට හෝ සෙකන්ඩ් ජොබ් එකකට වගේ ඇප්ලයි කරනවා නම් මේ ස්කිල් බේස් CV කියන එකෙන් යන්න පුළුවන්. ඔයාට ස්කිල් තියෙන්න ඕනේ කියලා එකක් නැහැ මේක හදන්න. මම හදද්දි කියලා දෙන්නම්. එහෙම නැත්නම් මේ මෙතන තියෙනවා පොඩි CV ටෙස්ට් එකක්. ඔයාට හරියන්නේ මොකද්ද කියලා හොයාගන්න. ඉතින් ඒකට මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයා යන්න. ගොඩක් වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවා නම් මේකට යන්න. වර්ක් එක්ස්පීරියන්ස් නැතුව ස්කිල් තිබුණත් නැතත් අලුතෙන් මෙන ග්‍රැජුවේට් කෙනෙක් නම් ෆස්ට් ජොබ් එක නම් සෙකන්ඩ් ජොබ් එක නම් මේ ස්කිල් බේස් CV කියන එකෙන් අපි යමු. ඉතින් ඔන්න මම මේ ක්ලික් කළා. ක්ලික් කළාට පස්සේ ඒගොල්ලන්ගේ ටියුටෝරියල් එකක් තියෙනවා. ඒක ඕනේ නැහැ. අපි යනවා මෙතෙන්ට. ඉතින් මේකට ගියාට පස්සේ ඔන්න අපිට එම්ටි CV එකක් තමයි හම්බ වෙන්නේ. කිසිම විස්තරයක් නැති තනි පිටුවක. ඉතින් මම මෙතනින් පටන් ගන්නම්. අපගේ නම ගම විස්තර දාලා දිනක සර්නේම් එක විජේසිංහ CV එකට අපි නම් දාද්දි අපි දාන්නේ නැහැ අපේ හිතන්නකෝ කාට හරි නමක් තියනවා කියලා සද්ද විද්ද පළඟපදිනලාගේ මෙන්න මෙහෙම කියලා. ඔය සම්පූර්ණ නම SABBB කියලා ඒ මුලකුරුත් එක්ක නම් මෙහෙම දාන්නේ නැහැ. ඔයා පාවිච්චි කරන නම තමයි දාන්නේ. මගේ නමේ තව කැලේ තිබුණාට මම පාවිච්චි කරන්නේ දිනක විජේසිංහ කියලා ඕන තැනක. ඉතින් එතකොට මම ඒ නම තමයි දාන්නේ. ඊට පස්සේ පස්සේ පර්සනල් ඩීටේල්ස් ඇඩ් කරද්දී ඔයාට සම්පූර්ණ නම දාගන්න පුළුවන්. අපි ඒවත් ඇඩ් කරනවා. ඊට පස්සේ ජොබ් ටයිටල් එක විදිහට මම යන්නම්. අපි දාමු software engineer කියලා කමක් නැහැ. software engineer. spelling හරිද කියලා බලන්න. මේවා spelling එහෙම වැරදි නම් ඔයාට spelling sure නැත්තම් ටග්ගල Google search කරනවා machine එකේ හදද්දී අකුරු වැරදි නම් පෙන්නනවා. හරිද? ඒකින්ද spelling හරිද කියලා බලන්න spelling වරද්දන්න එපා. ඊට පස්සේ ප්‍රොෆයිල් එක කියලා කියන්නේ about yourself කියන එක. about yourself කියන්නේ ඔයා ගැන විස්තරයක් තමයි යෝනි මෙතෙන්දී මම මෙන්න මෙහෙ ඉන්නේ මෙහෙ එහෙම නෙමෙයි. software engineer කෙනෙක් විදිහට ඔයා කරන්නේ මොකද්ද? software engineer කෙනෙක් ඇයි ඔයා බඳව ගන්න ඕනේ? ඔයාට මොනවද තියෙන සුදුසුකම් වගේ චූටි short description එකක් තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ඉතින් ඒ වගේ එකක් ඔයාට හිතේ idea එකක් තියෙනවා නම් ලියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ මගේ තියෙන්නේ මම YouTube කෙනෙක් විදිහට ලියපු එක. I am Sri Lankan YouTuber in education and technology category එකේ with over 200,000 ලක්ෂ දෙකකට වඩා subscribers ලා ඉන්නවා සහ successfully verified on YouTube. මේ ගොඩාක් කලින් හදපු එකක්. I am interested in education and technology related program host කරන්න තමයි මම කැමති කියලා දාලා තියෙනවා. ඉතින් එතකොට එන්නේ වගේ එකක් තමයි ඔයා දාන්න ඕනි මෙතෙන්ට. software engineer කෙනෙක් විදිහටනේ. ඉතින් මේ වගේයක් අපි නියන් chat gpt එකෙන් generate කරන්න පුළුවන්ද කියලා බලමු. chat gpt එකට කියලා මම ගහනවා cv description එකක් දෙන්න මට as recently graduate software engineer කෙනෙක් විදියට කියලා. ඉතින් මේක prompt එකක්. මේ chat gpt එකේ ඔයගලන්ට account එකක් හදාගන්න පුළුවන්. මේ ගැන වෙනම video එකක් ඕනනම් කියන්න. chat gpt එකේ මෙහෙම ගාලා මම enter කළාට පස්සේ ඔන්න එයා අපිට දෙනවා මෙන්න මෙහෙම දිග විස්තරයක්. මේ CV description එකක් වම් මෙන්න මෙහෙම එකක් අපිට හරියන්නේ නැහැ නේ. මේ තියෙන්නේ CV එකනේ. හරිද? මෙහෙම එකක් නෙමෙයි අපිට ඕනේ නිකන් CV description එකක්. අපි මේකට කියත හැකි මෙයාට ආයි අපි කියමු only description. ඉතින් ඔන්න ආවා. ඒකේ තියෙනවා recent graduate with bachelor of science in computer science proficient in programming languages including python, java, javascript and c++. Experienced web development using HTML, CSS, React and Node.js as well as database management with SQL and MongoDB. Skilled in the software development life cycle, SLDC, object-oriented design and analysis. ඔහොම විස්තරයක් තියෙනවා. දැන් මේකේ තියෙන්නේ මේ මෙන්න මේ languages පුළුවන්, මෙන්න මේ දේවල් පුළුවන් කියලා. දැන් මේකත් ඔයාලට දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මම කලින් හදාගත්ත මෙන්න මේ වගේ එකකුත් තියෙනවා. අපි එක එක ඒවා දුන්නා මේ recent computer science graduate with solid foundation in software engineering principles and hands-on experience in developing implementing software solutions wage ak thena dan meka kelim maragena me tika copy karagatta hage wada mehemma copy karala right click karala copy karala metana gihilla paste karanna ehema na pahadili ehema paste karanna puluwa habai etakota meka nikan raw ekak ne ekolla denne meka aniwaryen oya kiyawala මේක ඔයාට ගැළපෙන විදිහට කස්ටමයිස් කරලා ඒ වැඩේ කරගන්න චූටි ඉංග්‍රීසි නොලෙජ් එකක් ඕන. රයිට්. එන්න එහෙම කස්ටමයිස් කරලා තමයි වාට මේකේ මාජින් ටොප් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා හදාගන්න පුළුවන්. මාජින් එකේ බොටම් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ එලිමන්ට් මේ ටයිටල් එක තියෙන ඕන නම් තියෙන්නේ. එහෙම නැත්නම් ඒක අයින් කරලා දාන්න. ඒ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මෙතන මම දානවා I am කියනත් අපිට දාතයි මේ දැන් මේක රීසන්ට් විතරනේ මම මේක හදන්න යන්නේ නැහැ. අපිට මේක පටන් ගන්න ඉතින්
I am recent computer science graduate කියන එක වෙනුවට ඔයාට දාතයි මේ ග්‍රාමර් වගේ extension එකක් දාගත්තොත් ඒගොල්ලෝ පෙන්නනවා මොනවද අපි හදන්න ඕනි වැරදි කියලා. හරිද? computer science නෝ software engineer නෝ software engineering graduate with a solid foundation in software engineering කියලා මේ දින දාගත්තයි. ඔන්න ඔයාගේ description එක. ওই description එක දාගත්තට පස්සේ වැරදි අඩුපාඩු තියෙනවා නම් grammar එකෙන් පෙන්නනවා හදන්න ඕනේවා. premium එක නෙමෙයි මම මේ free version එක දාගෙන ඉන්නේ. right. ඊට පස්සේ ඔයාගේ experience. හිතන්න දැන් ඔයාට දැනට කිසිම experience එකක් නැහැ කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාව කැම්පස් එකකින් දාපු ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් එක විතරයි ඔයාට තියෙන්නේ. හිතන්න ඔයා මේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් එකට ගියේ 2022 ඉඳලා 2023 වෙනකන් අවුරුද්දක් කියලා. එතකොට මේ දැන් මේක මේ ප්‍රසන්ට් කෙනක පේන්න තියෙන්නේ. ඕනනම් එක අයින් කරගත්තා 2022 අවුරුද්ද කියලා. එහම කස්ටමයිස් කරගන්න බලව මම කියනවා 2023 වෙනකන් ගියා කියලා. ඔන්න 2023 ඊට පස්සේ කම්පැනි එක අපි හිතමු ABC කම්පැනි කියලා අදාළ ඩීටේල්ස් දෙන්න. ABC කම්පැනි එකේ මම වැඩ කළේ ජූනියර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදිහට. ඊට පස්සේ සිටි එක ඔයාට ඔන්නම් දාතෑගේ කඩවත මහරගම තියෙන කියලා. එහෙම නැත්නම් ඒක නොදා ඉන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට මෙතන ඔයාට දාතෑගේ මේ ජොබ් එක ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක්. මම කරේ ඩිස්ක්‍රිප්ෂන් එකක් තියනවා නම් ඒක මෙතෙන්ට දාගන්න පුළුවන්. ඉතින් එහෙම ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න දෙයක් නැත්නම් ඔයාට ඒකත් මෙව හංග ගන්න පුළුවන්. right මේ ඇහැ වහන ලකුණ ක්ලික් කරාම ඇහැ ඇරියාම ඔන්න පේනවා ඇහැ වහන ලකුණක් එනවා අතර ඒ ක්ලික් කරාම ඒක නැති වෙලා යනවා ඊට පස්සේ වාට තවත් එක්ස්පීරියන්ස් තියෙනවා දැන් උදාහරණයක් විදිහට වා 2022 අවුරුද්දේ මාස 6ක් වගේ නම් වැඩ කළේ වාට මෙතනින් 23 කියන එක වහලා වාගේ අවුරුද්ද දාලා මෙන්න මේක වහලා මෙතන දාත හැකි මයි ඉන්ටර්න්ෂිප් එක මම මෙන්න මෙහෙම මෙහෙම මෙතන මෙතන කළා කියලා ඒ විස්තරය දාත හැකි කම්ප්ලීට් කළා කියලා එතකොට එහෙම දාගන්නත් පුළුවන් නැත්නම් අවුරුද්දක් දෙකක් වැඩ කළා නම් ඒක දාගන්නත් පුළුවන්. right ඊට පස්සෙ ඔයාට තවත් experience තියෙන කෙනෙක් නම් හිතන්න මං කියුවේ අර experience ගොඩක් තියෙන කෙනෙක් නම් කීපයක් දාන්න පුළුවන් කියලා. එහෙනම් ඔන්න add work experience දැම්මා. ඔයා හිතන්න ඊට පස්සේ ඊට කලින් ඔයා 2020 ඉඳලා 22 වෙනකන් වැඩ කළා මෙන්න මේ කම්පැනි 2020 ඉඳලා 2022 වෙනකන් වැඩ කළා අපි හිතන්නකෝ COP කියන කම්පැනි ඒකේ මොකද්ද ඔයා වැඩ කළේ කොහෙද සිටියේ කියලා විස්තරේ එහෙම ඔන්න ඔයාට දී ගන්න පුළුවන් ඔයාගේ ඩීටේල්ස් ටික ඊට පස්සේ වර්ක් එක්ස්පීරියන්ස් ඉවරයි නම් ඔයාගේ এডুকেෂන් එක ගැන අහනවා එතකොට ඔන්න ඔයාට এডুকেෂන් එක ගැන ඩීටේල්ස් දෙන්න පුළුවන් එතකොට සාමාන්‍යයෙන් අපි এডুকেෂන් එක දෙන්නේ අපිට තියෙන හයස් ක්වොලිෆිකේෂන් එකේ ඉඳලා පල්ලෙහාට තියෙන ක්වොලිෆිකේෂන් වලට ඉතින් එතකොට ඔයාට තියෙන හයස්ට් ක්වොලිෆිකේෂන් එක තමයි ඉස්සල්ලා උඩටම දාන්නේ. ඒකනේ සාමාන්‍යයෙන් අපි දාන්නේ. ඉතින් එතකොට මම මගේ තියෙනේවෙන් දාන්නම්කො 2016 ඉඳලා මං කියනවා 2020 වෙනකම් මගේ এডুকেෂන් එක තිබ්බේ බැචලර් ඔෆ් මේක B කියලා දාන්න එපා. අපි අර සාමාන්‍යයෙන් BSc පාදයක් අර එහෙම පොඩි ෂෝට් ෆෝම් එකෙන් ගන්නවනේ BSc එහොම එහෙම ගන්න එපා. ඔයාට තියෙන උපාධිය සම්පූර්ණයෙන් ගහන්න පුළුවන් විදිහට ගහන්න මේ. දැන් මගේ බැචලර් ඔෆ් ඉංජිනේරින් ටෙක්නොලොජි ඔනර්ස් කියන එක මම ඒ විදිහටම සම්පූර්ණ උපාධිය නම ගහලා තියෙනවා. ඉතින් මම මේකම කොපි කරලා ගන්න ලේසි ටයිප් කරන්න නැති වෙන්න. right. මෙතනින් ගන්නවා බැචලර් ඔෆ් ඉංජිනේරින් ටෙක්නොලොජි ඔනර්ස්. දැන් ඔයාලට තියෙන මෙතන සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් නම් ඒක. ඊට පස්සේ මොකද්ද ඕගනයිසේෂන් එක? මේ ඕගනයිසේෂන් එක කියලා කියන්නේ ඔයාගේ යුනිවර්සිටි එක. ඉතින් එතෙන්දී යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ජයවර්ධනපුර මම ඒක කොපි කරලා මෙතෙන්ට ගන්නවා සිටි එකක් ඕනේ නැහැ යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ජයවර්ධනපුර කොහෙන් කොහෙද තියෙන්නේ කියලා කට්ටිය දන්නවනේ ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකදී මේ ඩිස්ක්‍රිප්ෂන් එකේදී ඔයාට දාත හැකි කම්ප්ලීටඩ් ද බව ඩිග්‍රී එක ෆස්ට් ක්ලාස් එකක් එක්ක එහෙම නැත්නම් සෙකන්ඩ් ක්ලාස් අපර් ඩිවිෂන් එකක් එක්ක ක්ලාස් එකක් වගේයක් තියෙනවා නම් ඔයාට මෙතනින් ඒ විස්තර දාගන්න පුළුවන් මේ ඩිස්ක්‍රිප්ෂන් කියන එකේ ඊට පස්සේ ඔයාට ඊළඟට තියෙන এডুকেෂන් ක්වොලිෆිකේෂන් එක ඊළඟට හිතන්නකො ඔයා කොහේ හරි ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් මේක අර අවුරුද්දත් එක්ක යන්නේ ඩිප්ලෝමා එක ඊට පස්සේ කළා නම් ඒක උඩට දාගන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි දාන්නේ අර උඩම තියෙන ඔයාට තියෙන බෙස්ම ක්වොලිෆිකේෂන් එක තමයි උඩින්ම දාන්නේ. ඉතින් එතකොට අපි කියමු අපි IT ඩිප්ලෝමා එක කළා කියලා කොළඹ විශ්වවිද්‍යාලේ මම එකක් දාලා තියෙනවා මෙතන 2018 ඉඳන් 19 වෙනකන් ඔන්න ඒක කළා කියලා. ඉතින් එතකොට ඔයාට දාගත්ත හැකි 2018 ඉඳන් 2019 වෙනකන් ඩිප්ලෝමා ඉන් ইনফরমේෂන් ටෙක්නොලොජි. right ඒක කළේ යුනිවර්සිටි ඔෆ් කොලඹෝ. ඒකෙත් ඔයාට සිටි එක හයිඩ් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. යුනිවර්සිටි වල සිටි එක අපි දන්නවනේ ඕන කෙනෙක්. ඩිස්ක්‍රිප්ෂන් එක මෙතනදී දාත හැකි ඔයාගේ තිබිච්ච ඒවා ඩිස්ක්‍රිප්ෂන් එක ඕන් නැත්නම් ඔෆ් කරගන්නත් පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ඔයාගේ තවත් මොනවාරි ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඔය ඒවා ඔයාට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ এডুকেෂන් වලින් අපි A level දානවා කියලා හිතමු. ඒතොර A level මම කළේ 2015.
ඉතින් එතකොට ඒකේ අර කරපු මෙන්න මෙච්චර කාලයක් කළා කියලා එකක් නැහැ. එතකොට දෙවෙනියක ඔයාට අනිවාර්යෙන් ඕෆ් කරගන්න වෙනවාමයි. රයිට් 2015 කළා. ඉතින් එතකොට ඔයාට මෙන්න මේ විදිහට දාතයගේ මේ completed එහෙම නැත්නම් pass general certificate education advanced level examination මේක completed කියලා දාන්නත් පුළුවන්. passed කියන එකට වඩා ලස්සනයි completed කියලා දැම්මොත්. right. ඊට පස්සේ මේක දාද්දි මෙතෙන්ට ඔයාට දාන්න පුළුවන් organization එක විදිහට ඔයාගේ ස්කෝලේ. මම දානවා සීවලි central college. ඊට පස්සේ ඔයාට description එක විදිහට දාන්න පුළුවන්. මම මෙතන දාලා තියෙනවා district rank එක මගේ 6, island rank එක 121. ඊට පස්සේ තිබිච්ච subject එක. ඒක හරි ලේසි දාන්න. මෙන්න මෙහෙම description එකට මම මේක type කරලා පෙන්නන්නම්කෝ. මෙතන description එකේ මේක දාගන්න. district rank එක 6, island rank එක 121. එහෙම නැත්නම් ඔයාට මෙතන reserve score එක දාන්න ඕන නම් ඒකත් දාගන්න පුළුවන්. මේ දෙකම අයින් කළා අපිට මෙතන සර් ඩිස්කෝ එක 2.37 කෝ එක තිබ්බ මට මතක විදිහට ඒක දාගන්න පුළුවන් සර් ඩිස්කෝ කියලා ටයිප් කළා. ඊට පස්සේ ඔයාලට සබ්ජෙක්ට් එක දාන්න ඕන නම් ආයි මේක ගහලා එන්ටර් එකක් ඔබලා ඔයා කරපු සබ්ජෙක්ට් engineering technology. engineering technology වලට මට තිබුණා ස්පේස් එකක් තියලා B එකක්. ඊට පස්සේ science for technology වලට මට තිබුණා B එකක්. ඊට පස්සේ ICT වලටත් B එකක් තිබුණා. දැන් මේක ගැහුවාම මේක පොඩ්ඩක් මෙතන B එක ඉස්සරහින්ම මේක පොඩ්ඩක් පිටිපස්සේ මේක පොඩ්ඩක් ඊටත් පිටිපස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේක බලුවන් ඒ තුනම නිකන් එක පේලියට වගේ ඇවිල්ලා තියෙනවා නේද? ඉතින් ඒක මම හැදුවේ මං ඒ දවස්වල හැදුවේ මෙතනින් ගන්න ස්පේස් එකක් තියලා ඒ ස්පේස් එක මේ වැනුත් තිබ්බා මෙහෙම B එක ගාවට වෙනකන් ස්පේස් එක තියාගෙන ඇවිල්ලා. මේ B එක ගාවෙනුත් තියලා ස්පේස් එකක් තියාගෙන ආවහම අපිට ඒක හදාගන්න පුළුවන්. මේකේ දීලා තියෙන ඔප්ෂන් එක ලිමිටඩ් එච්චරයි අපිට හදන්න පුළුවන්. හැබැයි ඒකත් ඔයා ගොඩාක් zoom කරලා බැලුවොත් ඔයාට පේනවා මේ B ටිකත් ඇදයි කියලා. මේ B ටිකත් හරිම කෙලින් නෑ. මේ ඒත් ස්පේස් තිබ්බත් හරිම කෙලින් කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒක අපිට පස්සේ හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක මේ වාට පේන්ට් වලින් උනත් හදාගන්න පුළුවන්. ඉතින් මම ඒක ඔන්න ඔහොම දැම්මා. ඊට පස්සේ අපි ආය ඇඩ් এডুকেෂන් වලට ගිහලා 2012 අපි කළා ඕ ලෙවල් ටික දාගන්න පුළුවන්. මෙතන මේ කම්ප්ලීටඩ් කියලා දාන්න. එතකොට ලස්සනයි පාස්ට් කියන එකට වඩා. ඉතින් ඊට පස්සේ ඕගනයිසේෂන් එක සීවලි සෙන්ට්‍රල් කොලෙජ් මයි සිටි එක මම ඕෆ් කළා. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එක විදිහට දැන් අපි ඒ ලෙවල් වල මේ විෂයන් තුනක් තියෙන රිසල්ට් එක දැම්මට මෙතෙන්ට අපි අර විදිහට සිංහල බුද්ධාගම ඉතිහාසය වලට ඒ තියෙනේම කොහොම ටික මෙතනින් පල්ලෙහැල ටයිප් කරගෙන යන්න ඕනේ නැහැ. මොකද දැන් ඔයා යන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර විදිහට ජොබ් එකකට. එහෙම නැත්නම් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට ජොබ් එකකට. එහෙම නැත්නම් වෙන මොකක් හරි ඔයාගේ තියෙන රස්සාවකට තියක් උසස් රස්සාවකට නම් ඔයාගේ ඕ ලෙවල් වල සිංහල වලට මොකද්ද තිබ්බේ කියන රිසල්ට් එක වැදගත් නැහැ. ඉතින් ඔන්නම් අපිට ගහන්න පුළුවන් සිංහල වලට A1ක්. ඊට පස්සේ හිස්ටරි වලට A1ක් කියලා ගහලා මේ විදිහට ස්පේස් තියලා අරගෙන පස්සේ අපිට ෆොටෝෂොප් වලින් හරි පේන්ට් වලින් හරි අදා ගන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්නම් වීඩියෝ එකේ අන්තිමට. එහෙම නැත්නම් මෙහෙම බොහොම ලේසියෙන් දාතයගේ with 7 A passes and 2 B passes කියලා මෙන්න මේ විදිහට දාගත්තා. ඔහොම දැම්මනම් ඇති. සාමාන්‍යයෙන් ඔයා කරන රස්සාව ඔයා ඇප්ලයි කරන ජොබ් එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඕක දාලා ඊට පස්සේ ශිෂ්‍යත්වයේ පහ වසරේ පන්තියේ පළවෙනියා වුණා වගේ අපි දාන්නේ. ඉතින් এডুকেෂන් ක්වොලිෆිකේෂන් ඔච්චරයි අපිට දාගන්න තියෙන්නේ. රයිට්. ඊට පස්සේ ඔයාගේ මොන හරි volunteer works තියෙනවා නම් ඒවත් දාගන්න පුළුවන්. ඒවා සාමාන්‍යයෙන් පොඩ්ඩක් ජොබ් එකකට දාද්දී වැදගත් වෙනවා. ඉතින් volunteer work කියලා section එකක් දැන් මේකේ නැහැනේ. ඉතින් එතෙන්දී ඔයාලට add element කියන එකෙන් add කරගන්නවා. මෙතනින් ඔයාලට තව add කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. skills පල්ලයට reference තියෙනවා නම් ඒවා profile එක. ඔන්න ඉතින් මෙතනින් volunteer work කියලා තියෙනවා. මේ course කියලා එකක් තියෙනවා. දැන් මේ course කියන එකෙන් අපිට course එක කිව්වම අර කලින් විදිහටම මේ experience වලින් education වල දාපු එක වගේ. ඉතින් එහෙම එකක් ඕනේ නැහැ. මම මෙතනින් volunteer කියන එක add කරගන්නම්. add element කියන එකට ගියා. volunteer work කියලා දැම්මා. ඉතින් volunteer work කියලා දැම්මට පස්සේ මම මෙතනින් දැන් මේක මේ page එකේ යටටම ඇවිල්ලා තියෙන මම add page කියලා page එකකුත් add කරගත්තා කොහකටත් කියලා. ඊට පස්සේ මම මේක ඇදලා පල්ලෙහාකට දාගත්තා. මොකද මෙතන අස්සේ ගහුවාම කරදරයිනේ. ඉතින් ඊට පස්සේ volunteer works වලට ආන්ට තියෙන volunteer දේවල් දාත හැකි. ඉතින් මම මෙතනින් keep එකක් දාගන්නම්. මම මේක copy කරලා දාගන්නම් මට ලේසි වෙන්න. volunteer work එකක් මම district president වෙලා හිටියා. organization එක y generation sri lanka. ඊට පස්සේ හිටපු අවුරුද්ද 2016 2018 කියන අවුරුදු දෙකේම අවුරුදු දෙක පුරා 2016. ඊට පස්සේ මෙන්න මේ present කියන එක type වෙන්නේ නැහැ සමහර ලාඩේ අවුලක්. එතකොට off කළා.
ආය ඔන් කලාම ඔන්න ටයිප් වෙනවා 2018. ඊට පස්සේ ඒක දාතයකි ඒක ගැන විස්තරය දවයි ජෙනරේෂන් ශ්‍රී ලංකා කෝන් කට්ටිය දන්නේ නැත්තම් ඔන්න ඒක ගැන විස්තරයක් දාගත්තාගේ මොනවද කළේ කියලා. ඊට පස්සේ අපි තව එකක් දානවා නම් මෙතනින් ඇඩ් වොලන්ටියර් වර්ක් කියලා ක්ලික් කළා. ඊට පස්සේ යුරේකා ප්‍රොජෙක්ට් එක ගලා ලයිට් යුවර් ෆියුචර් යුරේකා කියන ප්‍රොජෙක්ට් එක. ඒක කළේ යුනිවර්සිටි ඔෆ් නොටින්ගහැම් මැලේසියා වලින්. රයිට්. ඊට පස්සේ ඒකට මම ගියේ 2018. 2018 මේ වගේ ප්‍රොජෙක්ට් ඕගොල්ලෝ කරලා දිනවා නම් ඒක ඔයාගේ ජොබ් වලට වැදගත් වෙනවා. 2000 වෙන විශ්වවිද්‍යාලයක එක පිටරට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා වැඩ කරලා තිනවා කියන එක. ඔන්න ඒ ගැන විස්තරයක්. ලයිෆ් කියන්නේ කන්ඩක්ට් කරේ ISEC එකකින් යුනිවර්සිටි ඔෆ් නොටින්ගහැම් මැලේසියා. UN වල මේ 4th sustainable goal එක කරන්න ලංකාවෙන් ගිය මම විතරයි 2018 වගේ ඒ විස්තරේ ඔන්න මෙතනින් මම පේස්ට් කරගත්තා. ඊට පස්සේ තවත් ඒවා තියෙනවා නම් ඔය තව දේවල් දාලා තිනවා. සෝෂල් මීඩියා මාකටිං වලට වැඩ කරලා තිනවා ලියෝ ක්ලබ් එකේ. ඊට පස්සේ බී ශ්‍රී ලංකන් කියන ලංකාවේ ISEC කේන්ද්‍ර විච ප්‍රොජෙක්ට් එකේ වයිස් ප්‍රෙසිඩන්ට් වගේ හිටියා කියලා. ඒ මොනවා හරි වාගේ තියෙන volunteer work අත්‍යවශ්‍ය ඒවා. කියන්නේ පොඩි දේවල් දාන්නේ නැහැ, දහම් පාසලේ ශිෂ්‍යනායක කළා වගේ ඒවා. අර සාමාන්‍යයෙන් අදාළ ජොබ් එකට අදාළ ඒවා මොනවා හරි තියෙනවා නම් ඒ ටික දාගත්තා හැකියි. ඊට පස්සේ වාගේ personal information ටිකකුත් දාගන්න ඕනේ. මොකද personal information වල දැන් මෙතන තියෙන වාගේ නම විතරනේ. ඉතින් ඊට අමතරව ආගේ මෙන්න මෙතනින් add element කියන එකට ගිහිල්ලා මම මෙතනින් දාගන්නවා personal information කියන section එක. ඉතින් ඔන්න මෙතෙන්ට ඔයාලට ගහගන්න පුළුවන් ඔයාගේ අර දිනුක විජේසිංහ කියන නම නැතුව සාමාන්‍යයෙන් මුලකුරුත් එක්ක නමක් තියනවා නම් ඒක. එහෙම නැත්නම් ටිකක් දිග නමක් තියනවා නම් ඒක. මෙතන ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මම මගේ සම්පූර්ණ නම මෙතන ගහනවා. ඊට පස්සේ ඔයාගේ බර්ත්ඩේ එක වාර මෙතනින් දාගත්තාගේ ජෙන්ඩර් එක දාගත්තාගේ. ඊට පස්සේ ඔයා කොහෙද දැනට රෙසිඩෙන්ස්, ඔයාගේ ඇඩ්‍රස් එක මේ කියන්නේ. ඉතින් ඇඩ්‍රස් එක මෙතනට දාගත්තාගේ. ඊට පස්සේ ඔයාගේ නැෂනලිටි එක. ඉතින් ඒක ශ්‍රී ලංකන් කියලා දාගන්න පුළුවන්. ඒක ඕන නැත්තම් ඔයාට ඒක ගලවන්නත් පුළුවන් මෙතනින්. මේ ක්ලෝස් වෙ බොන නැෂනලිටි එක ගලවෙනවා. යස්. ඊට පස්සේ රෙෆරන්ස් මොන හරි දානවා නම් මෙන්න මෙතනින් ආයේ ඇඩ් එලිමන්ට් වලට ගිහිල්ලි වෙලා මෙන්න මෙතන ඇති රෙෆරන්ස් කියලා එකක් වාර හොයාගන්න පුළුවන් වෙයි. රෙෆරන්ස් කියන එක දැම්මා. රෙෆරන්ස් මෙතන තුනක් තියෙනවා. තුනක් ඕනේ මට, දෙකයි ඕන කියලා දැම්මා. ඔයාට ඕන ගන්න එකක් ඕන නම් එකක්. ඊට පස්සේ නේම් එකයි ෆන්ක්ෂන් එකයි ටයිටල් එක මම වගේ තියෙන එකක්ම කොපි කරන්නම්. පේදාස වලට උපකුලපතිතුමා. ඊට පස්සේ ෆන්ක්ෂන් ටයිටල් එක වයිස් චාන්සලර් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ජයවර්ධනපුර. ඊට පස්සේ මම මේ දවස් වල යූස් කරපුවා. ඊට පස්සේ ෆෝන් නම්බර් එක සහ දාලා ඊමේල් ඇඩ්‍රස් එක දාගත්තා. ඒක වාර තව එකක් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි බේසිකලි වාට හදාගන්න තියෙන්නේ CV එකේ වාගේ ක්වොලිෆිකේෂන් සහ මේවට අමතරව. ඉතින් ඊට පස්සේ අපේ පොදු විස්තරයක් මේ ෆ්‍රොස් පේජ් එකේ සාමාන්‍යයෙන් තියෙනවා. අපේ අර ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් ටිකක්. අපි කොහෙද ඉන්නේ? එතකොට අපි දාමු කොලම්බෝ. ඊට පස්සේ වාගේ ෆෝන් නම්බර් එකක් වාව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඒවා අපි අර පල්ලෙහා පර්සනල් ඉන්ෆර්මේෂන් වල දැම්මේ නෑනේ. ඉතින් එතකොට මෙතනින් ෆෝන් නම්බර් එකක් දාගත්ත හැකියි. ඊට පස්සේ මේ ඔෆිස් ෆෝන් නම්බර් එකක් ආයේ තියෙනවා නම් ඒක. ඊට පස්සේ මොබයිල් එකක් තියෙනවා නම් ඒක වෙනම. ඊට පස්සේ වාට මේකෙන් එකයි නම් ඕන, මේ එකක් ක්ලෝස් කරලා දාගත්තයි. රයිට්. ඊට පස්සේ වාගේ ඊමේල් එක. ඊට පස්සේ ඔන්න මේ දේවල් දාගත්තට පස්සේ මෙතන සෝෂල් මීඩියා අයිකන් ටිකක් තියෙනවා. ඒ සෝෂල් මීඩියා අයිකන් වලට ඔයාගේ ලින්ක් එක නෙමෙයි අපි මෙතන දාන්නේ. සෝෂල් මීඩියා එකට ගියාම ඔයාව පෙන්නන යූසර් නේම් එක. ඒ කියන්නේ මෙන්න මේ එක. මේක හදලා තියෙන මේ ෆෝමැට් එකට. එතකොට අපි Facebook එකට ගියා කියලා හිතන්නකෝ. Facebook එකට ගියාම ආඩ පේනවාද මේ facebook.dinukaofficial කියන එකට ගියාම ආව ගන්න පුළුවන්. හරි, මේ link එකක්නේ. එතකොට මෙන්න මේක විතරක් දැම්මනම් ඇති. dinukaofficial කියන එක copy කරලා මෙන්න මෙතනින් ඒක දාගත්තා නම් Facebook කියන තැනට Facebook icon එක ගාවට ally rack එක dinukaofficial ගහුවා නම් ඒ ඇති. ඊට පස්සේ ආට Twitter දානවා නම් එහෙම, මේ LinkedIn එකේ දානවා නම් එහෙම, ඒ details එක දාගත්තා. ඊට පස්සේ skills වලදී බලන්න මගේ කලින් එකේ skills වල මම දාලා තියෙන්නේ presenting වලට මෙහෙමයි. video production මට මෙච්චරක් පුළුවන්. social media වල වැඩ මෙච්චරක් පුළුවන්. video editing මෙච්චරක් පුළුවන් වගේ details තමයි මම fill කරලා තියෙන්නේ. මේ line එකකින් කියන්නේ මේ කියන්නේ උපරිමය, එකයි කියන්නේ අවමය. ওই විදිහට තමයි තියෙන්නේ. පැහැදිලි? එතකොට ඔයාට මෙතන skills මොනවා හරි තියෙනවා නම් ඒ skill දාගන්න පුළුවන්. හරිද? එතකොට ආඩ ඔෆිස් වර්ක් හිතන්නකෝ. අපි මොකක් හරි ඔෆිස් එකක වැඩ ගන්න, ඔෆිස් වර්ක් මෙන්න මෙච්චරක් පුළුවන්. ඊට පස්සේ video editing skills වල මේ පුළුවන් software එක උදාහරණයක් විදිහට හිතන්නකෝ. video production skill group කරන්න තියෙන්නේ. එතකොට මෙතන ආදා ගන්නවා video production. ඊට පස්සේ මෙතන ආදා ගන්නවා ආඩ පුළුවන් premiere pro වලින් මෙච්චරක් පුළුවන්. ඊට පස්සේ after effect මෙච්චරක් පුළුවන්. ඊට පස්සේ තව මොනවා හරි filmora මෙච්චරක් පුළුවන්. ගෙලවාගේ skill එක ඔයා categorize කරගන්නවා ආඩ පුළුවන් ඉතින්.
ඉට පස්සේ ෆොටෝ එඩිටිං එමනත්තං ඉමේජ් මැනිපිලේෂන් වල ෆොටෝශප් මෙච්චරක් පුළුවන් ඉට පස්සේ තවමනවාරි සොෆ්ටා තිනවන ඒ මෙච්චරක් පුළුවන් එහෙම දාන්නත් පුළුවන් එහෙමනත්තං වාට පොදුවේ දාන්න පුළුවන් ඔයාගේ තියෙන දැන් හිතන්න අපි වෙන ඔෆිස් එකක වැඩ කරන්න යනවනම් ස්කිල් ගෲප් එකකට ගන්න නැතුව ස්කිල් ගෲප් එකකට දාලා කියලා අපි නිකන් රිලේටඩ් ස්කිල්ස් වගේ එකක් දාලා අපි මෙතන දාමු ස්කිල් ගෲප් කියන එකට රිලේටඩ් ස්කිල්ස් කියලා ඊට පස්සේ මෙතනින් වාට දාත හැකි වාට පුළුවන් නේ මොනවද Microsoft Office මෙච්චරක් පුළුවන් Office මෙච්චරක් පුළුවන් ඊට පස්සේ තව මොනවහරි අදාළ software වල මොනවහරි දැන් නැත්නම් යා වෙන වෙන Word පුළුවන් මෙච්චරක් PowerPoint මෙච්චරක් ඊට පස්සේ ඇක්සස් වලින් මෙච්චරක් එක්සෙල් මෙච්චරක් කියලා එහෙම දාතේ. එහෙම නැත්නම් ඔයා මොනවාරි දැන් software engineer කෙනෙක් විදිහට යද්දි languages නම් ඔයාට මෙතනින් දාතෑගි languages කියලා දාලා JavaScript මෙච්චරක් පුළුවන්. ඊට පස්සේ Node.js වලින් මෙච්චරක් පුළුවන්. PHP මෙච්චරක් හොඳට පුළුවන්. හරිද? එතන ඔයාට ඕන නම් ඒකත් ආයි categorize කරගත්තෑගි programming languages කියලා දාලා මොනවද එතන Java, Python වගේව දාලා ඊට පස්සේ web development වලට දාලා ඔය PHP scripting languages වෙනම දාලා එහෙම category වලින් ඔයාලට පෙන්වන්න පුළුවන් ඔයාලට තියෙන skills මේවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට details දාලා හදුවාම complete CV එකක් ඔයාලට හදාගන්න පුළුවන් අවසාන දේ තමයි photo එක. ඉතින් අපි photo එකක් දාද්දී ඒ photo එකට අපි දාන්නේ සාමාන්‍යයෙන් දැන් උදාහරණයක් විදිහට professional photo එකක්. දැන් මෙතන මම දාලා තියෙන photos වලින් පෙන්වන්න මගේ මෙන්න මේ photo එක තියෙනවා. දැන් මේක අපිට zoom out කරලා ගත්තාගි මේ වගේ photo එකක් අපි දාන්නේ නැහැ. ප්‍රොෆෙෂනල් CV එකකට වර්ක් මේ ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් ටී-ෂර්ට් එකක් වගේ අඳන් ඉන්න එක. හරිද? ඊට පස්සේ මෙතන මම මේ ආවට ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම මේ කලින් ඇඩ් කරපුවා. එතකොට මෙන්න මේ මගේ පොඩි කාලේ ෆොටෝ එකක් මේ තියෙන්නේ. මෙන්න මේ වගේ එකක්. ඕකේ. එහෙම නැත්නම් ගෑන් ළමෙක් නම් සාරි එකක් වගේ අඳලා ඉන්න එකක්. ෆොටෝ එකක් මෙහෙම එකක් දාගන්න එක ෂේප්. ඒ වගේ තැනකට. ඉතින් එතනදී ෆොටෝ එකක් දාගන්න එක අමාරු වැඩක් නෙමෙයි. ඔයා මෙන්න මෙතන ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා නම් ක්ලික් කිය කියන එකට ගියා. ක්ලික් කිය කියන එකට ගියාම ආව අරන් යන සෙක්ෂන් එකකට ඔයාලට ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන් තැනකට. ඉතින් එතනින් ඔයාගේ ෆොටෝ තියෙන තැනකට ගිහිල්ලා මේකනම් ඕපන් කියන එකට ගියාම ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ ඒක ලොකුවට ඕපන් වෙන්නේ මෙන්න මේ බාර් එක හෙඩ්මේට කරලා ඇඩ්ජස්ට් කරලා ඔයාලට zoom කරලා හරි තැනට හදා ගන්න පුළුවන් මේ විදිහට. ඔන්නෝම හදාගෙන මේ වගේ ෆොටෝස් දාන්න එපා. මේ ක්ලෝක් එක පිටින් ඉන්නේ සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් දාගන්න. මෙතන අර විශේෂයෙන් කියන්න තියෙන ඔයාගේ දේවල් ටික හරියට දාගන්න සහ මේ ප්‍රොෆයිල් එක මම chat GPT වලින් ජෙනරේට් කරලා දැම්මට ඒ වැඩේ කරන්න එපා. chat GPT වලින් චූටි ඡේදයක් ජෙනරේට් කරගත්තත් ඒක අනිවාර්යෙන් ඕල්ටර්නේට් කරලා ඔයාට හරියන විදිහට දාන්න. නැත්නම් මේකේ තියෙයි computer science graduate කියලා ඔයා කරලා තියෙන software engineering degree. ඉතින් ඒකින්ද මේ තියෙන එක හැමම copy paste කරන්න එපා. ඔයාගේ description එක දාලා ඊට පස්සේ skills ටික හරියට දාගන්න. මොනවාරි skills වලට නැත්තම් දාන්න skills ඕන නැහැ කියලා හිතන්නකෝ. මේ skills tab එක close කරලා දාන්නත් පුළුවන් අපි අතරින් තේරුවාට මේ. skills නැතුව මේ ටික වාට උට්ට දාගත්තා ඊට පස්සේ ඕන. his වගේ නะ මේ ටික ඇදලා උඩින් තියාගන්න මේ. එහෙමත් කරන්න පුළුවන්. ඔයාට කැමතිද පිටුවකට පිටු දෙකකට විතර CV එක හදාගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක download PDF කියලා ඉවරලා PDF එක download කරගන්න. Right prepare to download කියලා එනවා. Right survey එකක් තියෙනවා ඒක කරන්න කියලා කියන එක කරන්න ඕනේ නැහැ. ඔන්න my CV කියන එක download වෙලා තියෙන්නේ. මේක download කරගත්තාම මේක printable quality එකෙන් එනවා. ඔයාලට මේක ඕන color printer එකකින් හොඳට මේ print out එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකට laser printer එකක් තියෙන තැනකට ගිහිල්ලා color print out එකක් ගන්න. ඉතින් මම හිතන screen record එක බලනනම් දැන් ඔයාලට complete idea එකක් ඇති කොහොමද හොඳ CV එකක් හදාගන්නේ කියලා. ඉතින් මම කලින් පටන් ගනිද්දිම කිව්වාගේ මේ CV එකට දැනට මම මට තියෙන qualifications දාලා තමයි පෙන්වන්නේ. හිතන්න ඔයාත් මේ විදිහට ඔයාගේ පළවෙනි internship එකකට හදාගත්තා කියලා CV එකක්. ඊට පස්සේ ඔයාගේ internship එක ඉවර වුණාට පස්සේ ඔයාට internship එකේ experience එකක් තියෙනවනේ. ඔයාට simply ආයි මේ site එකට ගිහිල්ලා ඔයාගේ හදපු CV එක අර මම කලින් පෙන්වුවාගේ save වෙලා තියෙනවා. ඒ save වෙච්ච එකට අර experience කියන section එක යටතේ ඔයාගේ internship එකේ තිබිච්ච අවුරුද්ද ඔයා වැඩ කරපු company එක position එක ඒ දේවල් ටික දාලා update කරලා ආයිත් අර මම download කරපු විදිහට PDF එකක් download කරගන්න තියෙන්නේ. ඉතින් ඒ අලුතෙන් update කරලා ගත්ත PDF එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ job application එකට attach කරන්න. ඉතින් මේ විදිහට ඔයා අලුත් job එකකට යනවනම් ආයි පරණ දේවල් ටික දාලා update කරලා මේක නැවත නැවත use කරන්න පුළුවන්. කිසිම කෙනෙක්ට මුදල් ගෙවන්න ඕනේ නැහැ ඔයාගේ CV එක update කරගන්න ඕ හදාගන්න. ඒ වගේම කිසිම ඩිසයිනින් දැනුමක් ඕනේ වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක සමහර විට ඔයත් එක්කම කැම්පස් එකේ ඉගෙන ගන්න, ඔයත් එක්කම අලුතෙන් ජොබ් එකකට ඇප්ලයි කරන ඔයාගේ යාළුවටත් අදගත් වෙයි. ඉතින් ඒකින්ද පල්ලෙලා තියෙන ෂෙයා කියලා බටන් එක, ඒ බටන් එක ක්ලික් කරලා WhatsApp එකේ චූටි ස්ටේටස් එකක් දාන්න. එතකොට තව කීප දෙනෙක් හරි දැකලා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම ඔයාට පොඩි වෙලාවක් තියෙනවා නම් ඩිසයිනින් වලට උනන්දු නම් ඔයාට චූටි බිස්නස් එකකුත් පටන් ගන්න පුළුවන්. යාළුවෙක්ගෙන් චූටි ගාණක් අරගෙන
ඔයාට මංවාට සීව එකක් හදර දෙන්න ගෙරතින්න තොට සීව එකක් මේ සයිට් ගෙනු හදාගන්න බැරි බිසි කෙනෙකුට ඔයාට චුටි ගානක් ගෙවල සීව හදාගන්නගේ යාට ලොක ඔපචිනට එකක් වෙයි. ඉතින් බොහොම ස්තුති වීඩියෝ වලට තවත්මගේ වීඩියෝස් ගොඩක් තියෙනවා මගේ channel එකේ. ඉතින් channel එකේ තියෙන වීඩියෝස් බලන්න ඒ වගේම අලුත් වීඩියෝ ගැන දැනගන්න channel එක subscribe කරන් යන්න. තවත් වීඩියෝ කරගෙන එක්මන්ට නැන්නා.